Thank you.
අපූරු නර්තනයක් ගැමි සෝය දැනෙන ගැමි රසය දැනෙන ඒ උදා කාලේ මතක් වෙන පුංචි කාලේ මතක් වෙන අපි අර ආර්ථික රටාව ගොවිතැන එක සශ්‍රීකව බැඳී පවතින ඒ එවැනි තැන් ගැන වැඩිපුර කතා කරන්න පුළුවන් සරල පදමාලාවකින් සරල ගැයුම් කිහිපයකින් වැයුම් කිහිපයකින් අපූර්වත්වයට නර්තනය දුනේ අචල මේ සාමාන්‍යයෙන් අර නටනකොට වයමින් ගැයීම ටිකක් අමාරු වැඩක් කියලානේ අපි හිතන්නේ නේ. ඒත් අමාරුයි තමයි නේ. ඒක හොඳ පුහුණුවක් තියෙනවා නේ. අයම ටීචර් නම් ඒක ලේසියෙන් කරා හැබැයි. ඔව් ඔව්. ඒක මේ ඉතින් තමන්ගේ දූපුතුන් ටිකත් එක්ක තමන්ගේ කලායතනේ දූපුතුන් එක්ක අද ඔවුන්ගේ දස්කම් විස්කම් පාන දවස ඇත්ත එක්ක අපි ටිකක් කතා කරමු කියලා. කලායතනයක් කරනවා නේ අවුරුදු 20කටත් වඩා එහා ගිය ඉතිහාසයක් තියෙන රංගායතනයක ප්‍රධාන ආචාර්ය විදිය විදිහටයි ඇය අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ. ඇගේ ගෝල පරම්පරාවත් එක්ක ඉතින් ඒ මතකයේ අවදි කළොත් කොහොමද කලායතනයක් බිහි කර ගැනීමේ ආරම්භයට අපි ගිය පුංචි කාලේ ඉඳන් ආසයි නටන්න ඉතින් මටම හිතුණා මේ මම මේක මමම අධ්‍යක්ෂණය කරගෙන නර්තනය යන්න ඕනේ කියලා කාගේවත් යටතේ ඉන්නේ නැතුව ඊට පස්සේ මට ඒකට තෝතැන්නක් විදිහට මම අම්මගෙන් සීයාගෙන් ගන්න ගුරුහරුකම් මැද මහන්සි වෙලා සාමාන්‍ය පෙළ අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ මේකට මම සුදුසුකම් ලාභී කෙනෙක් වෙන්න බෑ ඒක නිසා ප්‍රායෝගික පැත්තෙන් විතරක් දැනුම මදි එතකොට අනික අධ්‍යාත්මික පැත්තෙනුත් ඕනේ අපි මේ දරුවෙකුට කියලා දෙන්නේ කියන්නේ අපි දැනුම තියෙන්න ඕනේ ඒකත් එක්ක ඉගෙන ගැනීම තමයි ඉහළටම කරන්න ඕනේ කියන එකේදී සාමාන්‍ය පෙළ තමයි අපිට තිබුණු මම 83 එතකොට 98 99 තමයි මම ඕ ලෙවල් කරේ සාමාන්‍ය පෙළ කරේ ඉතින් සාමාන්‍ය පෙළ ඒ කාලේ ඉතින් ජයග්‍රහණය කරගන්න ඕනේ උසස් පෙළට යන්න. එතකොට කලා විෂය ධාරාවෙන් නර්තනයේ ඉස්සරහට යන්න තමයි මට බලාපොරොත්තු තිබුණේ. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ අවුරුදු 15න් පස්සේ මම 15ම පටන් ගත්තා. මම සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සේ පුංචි දරුවන්ට මේ කරගෙන යනවා කියලා මගේ දැනුමින් යම් කිසි දෙයක්. ඊට පස්සේ මට හිතුණා මගේ නම මයොමි රංගධාරා කියන නමින්ම ආරම්භය මුල් අඩිතාලමම දාගන්න ඕනේ කියලා. ඊට පස්සේ හෙමින් හෙමින් උසස් පෙළ නර්තන විෂයත් එක්කම කරගෙන යනකොට මට හිතුණා මේ සාමාන්‍ය පෙළ මට්ටමින් නංගිල මල්ලිලාට කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එහෙමම කැම්පස් එකේ වැඩ කටයුතුයි ගාන්ධර්වේදී තත්ත්වයට එනකොට ආරම්භ මැදින් අවසාන කියන අපි දැන් සංගීත විශාරද කියනවාගේ ගාන්ධර්වේදී තත්ත්වයට එන්න ඉන්න ආසාවෙන් ඉන්න පිරිසක් ඉන්නවනේ ඒගොල්ලන්ට පුළුවන් දැනුම දෙන්න. මම අයුම් රංගධාරා රංගායතනේ ඉදිරියට පවත්වාගෙන යන්න. හොඳයි අයුමේ ගුරුතුමිය දැන් අර සීයා කලායතනයක් විදිහටම පවත්වාගෙන යන්නේ නැතුව ඇතිනේ. මොකද පාරම්පරිකව ඒක පුහුණු කිරීමනේ තිබුණේ. දැන් ඔබට කුඩා අවදීදී මතකද මුලින්ම පාස් ආරම්භ ටික දණ්ඩි සරඹ ටික උගන්නපු විදිහ කොහොමද සීයායි ටික හුරුව ලබා දුන්නේ? ඔව් සීයාම ගොඩක් වෙලාවට කතන්දර කියලා දීලා තමයි ඒක කියන්නේ. අර උගුරට හොරා බෙහෙත් දෙනා වගේ මේ සීරේ තමයි සීයා එක කියලා දෙන්නේ. ඒ කියන්නේ සරයිද? සර නෑ සර නෑ. ඒ වුණාට මේ මේ දැන් අපිට මේ වගේ හොඳ වපසරීක නටන්න නෑ. අනිවාර්යයෙන්ම ගල්ලනෙන මිදුලකනේ නටන්නේ. එතකොට මම පුංචි දැරිවියා. ගල්ලනනකොට ඉතින් සීයාට ඉතින් තේරෙනවනේ මේක රිදෙනවා කියන එක. එතකොට අම්මට උනත් තේරෙනවා. දැන් මම රංගායතනේ මුල් කාලේ පටන් ගන්නකොටත් මම මිදුලි තමයි මේ ඉගෙනීම් කටයුතු කරේ. සාමාන්‍ය ගුරු ගෙදරක මිදුලකනේ උගන්වීම කරන්නේ. ගුරු ගෙදර මිදුලේ තමයි දණ්ඩි කඳ තියෙන්නේ. දැන් වර්තමානයේ පාසල තුල පාසනම කියන දේ උගන්නනකොට අපිට දණ්ඩි කඳක් නැහැනේ මේ පන්ති කාමරේ තුල. ඒතර දණ්ඩි කඳක් තියෙන්නේ මිදුලි තමයි. ගුරු ගෙදර නිස්සර තිබුණේ. ඒතර ගුරු ගෙදර තමයි දරුවා බාර දෙන්නේ. ඒ වගේ සීයා. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න සමාවෙන්න. අර දණ්ඩි කඳ කියලා වචනයක් කියවෙනවා මොකක්ද මේ කියලා. ඒක නැ ටිකක් කියපන්. ඔව් දණ්ඩි කඳ තමයි මුලින්ම පාසනම කියන්නේ ආධුනික නර්තන ශිල්පියෙක්ගේ දැන් අර කුඩා දරුවෙක්ගේ කකුල් වල ඇදාරිනවා වගේ තමයි. ඒතකොට මේ මූලික ඉරියව් හදා ගන්න කඳින් යට කොටස ඉස්සලාම අපි හදා ගන්න ඕනේ. ඒතකොට දණ්ඩි කඳ අරගෙන ඒ මට්ටමට දැන් තියාගෙන මැන්ඩිය සකස් කර ගැනීම තමයි පළවෙනිම දේ. ඒතකොට දැන් දණ්ඩි කඳ ආශ්‍රයෙන් තමයි ඒක ඉස්සර කාලේ අතීතයේ කරේ. ඊට පාසල තුල උගන්වීම් කටයුතු කරනකොට අපි දැතිනේ තියාගෙන තමයි නර්තනේ පාසලම පුරුදු. ඒක මේ අපි කොයි විදිහට අපි ස්වරූපය කිව්වොත් අපි උණලියක් බැඳලානේ ගස් දෙකක ඒකත් පොඩ්ඩක් මතක් කරමු. දැන් අපි දන්නෝනේ හැමෝම දන්නවා. බලන් ඉන්න හැමෝම දන්නවා කොට්ටපොර ක්‍රීඩාවේදී අපි ඉඳගන්නේ ඒක. ඔව් කතිරෙත් එක්ක තියෙන ඒක ලොකුයිනේ. නමුත් අර
සාමාන්‍ය අත තියාගන්න පුළුවන් වගේ තමන්ගේ පපුව මට්ටමට මැන්ඩිය පහත් වෙනකොට එන ප්‍රමාණය තියෙන නැමෙන්න ඕන ප්‍රමාණය එතකොට තමයි තියෙන්නේ වෙන්නේ නේ තියාගෙන ඒක අල්ලගෙන තමයි අල්ලගෙන තමයි තේිතේ පාගන්නේ හොඳයි දැන් මේ ඔක අර විෂයක් විදිහට ප්‍රගුණ කරනකොට අපි විෂයමාලාවකට යම් සීමාවක් කරනවා. හැබැයි සාම්ප්‍රදායික නර්තන රටාව තුළ එහෙම අර විෂයනු බද්ධ ක්‍රමවේදයක් නැහැ. මේ දෙක කොහොමද ගලපගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රගුණ කරන්නේ? විෂය දැන් විෂය නිර්දේශයේ ඇතුළතදී අපිට තියෙනවා වන්නම් ප්‍රමාණයක්. සාමාන්‍ය පෙළදී වන්නම් හයක් තියෙනවා, වට්ටම් දෙකක් තියෙනවා. එතකොට උසස් පෙළදී තියෙනවා ඒකට පද එකතු වෙලා තියෙනවා ආවෙන්දුම යක්කෙනුම සංකීර්ණ බෙර විතර ගායන රහිත. එතකොට ගායනාවක් නැහැ බෙර පදවලට පමණක් නැටීමේ දේවල් තියෙනවා. එතකොට කලායතනයක් තුළදී කරනකොට අපිට මේ ඔක්කොම දේවල් කරන්න මගේ ඉන්නවා දැන් ඖෂධි පවසරත් එහෙමයි මගේ ගෝලෙක් ඉන්නවා ඩියංකා කියලා තියෙන ඒගොල්ලෝ පුංචි වුණාට උසස් පෙළ මට්ටමේ 13 වසරේ මට්ටමේ කොතල පදේ පවා නටන්න පුළුවන්. ඒක දැන් කලායතනයක් තුළ අපිට නෑනේ තමන්වන්නේ හදාගන්නේ තමන්ට ඕන මේ විෂය නිර්දේශයේ පරාසය තුළ අපිට ඕනේ පරම්පරාව ඉදිරියට ගෙනියන. එතකොට අර එකම රාමුවකට කොටු නොවිච්ච අධ්‍යාපනයක් දෙන්න පුළුවන් රංගායතනය තුළින්. දැන් අයෝමි ටීචර් මේ විදිහට පාරම්පරිකව මේ නර්තනය අරගෙන යයි කියලා එදා දණ්ඩිකඳ අරගෙන ඒක අල්ලගෙන නටද්දි සීයට හිතනද දන්නේ නැහනේ. ඊට පස්සේ අම්මා ඔබට ඒ දේවල් ලබා දෙනවා. ඒකල බලාපොරොත්තු වෙනවද ඔබ මේ විදිහට මේ පරපුර අරගෙන යයි කියලා? මම ආසයි. මම කොහොමත් සීයට කරදර කරනවා. මේ සීයම් යන්ත්‍ර මන්ත්‍ර ඒ කියන්නේ අර ඒ දේවල් පවා දන්නවා. එතකොට දැන් අපිට ඒව වර්තමානයේ ගිලිහිලා ගිහින්නේ. එතකොට ඒ දැන් මට බඩ දෙනවා කිව්වත් සීයන් දෙහි ගෙඩියක් හරි ඒක මතුරලා දෙනවා. මේ මෙහෙමයි කියලා මේ කියලා දෙනවා. එතකොට මම මේ සීයට සීයා කොහොමද පන්තිර වල්ලගන්නේ? රබාන කොහොමද කරකවන්නේ? මම අහනවා. මම කරදර කරනවා. ඉතින් ඒක අම්මටත් පුළුවන්. අම්ම සෝවිසි විවරණ නටලා තියෙනවා. දැන් අපි මේ වර්තමානයේ තියෙන්නේ අර අපි කියන්නේ විවිධ ප්‍රසංග. එතකොට ඉස්සර කාලේ එහෙම නැහැනේ පන්සල පසුබිම් කරගෙන මුළු දැන් විශ්වාන්තර ජාතකය ගන්නවනේ ඒකේ තියෙන කවි සියලුම දේ කියනවා. ඒක දැන් දරුවන්ටත් හරි කටපාඩම්. එතකොට ඒගොල්ලෝ මේ අම්මා කියනවා අම්මගේ කට ඉදි වෙනවලු මේ කවි කියලා අමාරුවට පහුවදාට. ඉතින් මේ සූවිසි විවරණ කවි සෑහෙන කොටසක් ගායනා කරලා අම්මා නර්තනයේ යෙදিলা තියෙනවා ඒ කාලේ. ඉතින් එතකොට ඒ දේවල් අම්මා කියන දේවල් ඒ අත්දැකීම් සීයාගේන අත්දැකීම් එක්ක මම අපිට තියෙන දැන් තරගකාරී විෂය නිර්දේශයත් එක්ක මම හඹා ගිහිල්ලා මම ඊට වඩා දේවල් ටිකක් එකතු කරගන්න තමයි සහාරගෙන මේ රංගායතනෙ විහි කරගත්තේ. අයෝමි ටීචර් අර නර්තනයේදී මේ අපේ බුදුන් දෙවියන් ගුරුන් සබෙන් අවසර ගන්නවා. මොකද ඒ සම්ප්‍රදාය ගුරු කොට සලකමින් මේක කරන්න. දැන් ඔබේ පසු දූපුතුන්ට මේ ශිල්පයේ දෙද්දිත් යර සම්ප්‍රදායනුකූල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා. අනිවාර්යයෙන්ම මම හැම අවුරුද්දක මට පුළුවන් කාලේ මට තේරෙන වයසේ කියන්නේ මම කලායතනෙ පටන් ගත්තාට මම සාමාන්‍ය වැඩිහිටි මට්ටමට එනකොට ඓතිහාසික දළදා පෙරහැර පොළොන්නරුවේ තියෙනවනේ හැම වෙසක් එකටම මම වෙස් මංගල්‍යයක් කරනවා. එතකොට ඒ වෙස් මංගල්‍යය කරනකොට ගුරුවරයා තමයි නියත විවරණ දෙනවා වගේ මේ ගුරුවරයා තමයි කියන්නේ මේ දරුවා සුදුසුයි මේ දේට කියලා. එතකොට එයා නෑගෙන එකත් පාත්‍රෙත් එක්ක බුලත් තුඩුල්ලක් දීලා අපිට ආරාධනා කරන් ගුරුවරයාට අඳිනව දෙමව්පියෝ අවසර ඇතිව. එතකොට ගුරුවරයා මේක නිර්දේශ කරොත් මේ දරුවාට යම්කිසි මට්ටමකට මේ දේ කලාව යම්කිසි මට්ටමකට හොඳින් කරගෙන යෑමේ හැකියාව තියෙනවා නම් ඒ වපසරිය හදලා දෙන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. එතකොට මම හැම වෙසක් පෙරහැරකටම අනිවාර්යයෙන්ම ඊට කලින් වෙස් තියෙනවා දරුවන්ට කලෙලි මංගල්‍යයක් කරනවා. දැන් ඔබේ මේ ආපු ගමනේදී කතරම් ශිල්පියෝ ටිකක් බිහි කරලා තියෙනවද වෙස් ශිල්පීන් විදිහට? මේ සැරේ මේ තාමනකත් බැලුවේ නෑ. නමුත් ජනවාරි මට එයාලා නිවාඩුව ගොඩක් හම්බ වුණානේ පාසල් නිවාඩු කාලේ. ඒකෙන් මම සෑහෙන ප්‍රයෝජන ගත්තා. මම ඊට පස්සේ ගොඩක් දරුවන්ට පෙර පුහුණු වීම දැම්ම අඹුලක් දීලා ඒගොල්ලෝ නැකත් පත්‍ර දුන්නා. නමුත් මම තාම නැකත හරියට හදාගත්තේ නෑ. දරුවෝ ලොකු කාර්තව්‍යයක් කොහොමත් වෙසක් මාසේ කරනවා. මේ 10 වෙනි බැච් එක මේ කලෙලි මංගල්‍ය කරන 10 වෙනි 24ක් වෙනවා රංගායතනේ. නමුත් අර මං කිව්වේ මමත් යම් කිසි මේ මට්ටමකට එන්න ඕනේ. මටත් හොඳට තේරෙන කාලයක් වෙන්න ඕනේ. මේ තව දෙයක් හොඳින් කරන්නේ
මමත් හොඳට ඉගෙනීම් කටයුතු වලින් පරිපූර්ණ සාමාන්‍ය අධ්‍යක්ීම් ගොඩක් ගත්තොත් තමයි ඉස්සරහට කරන්න පුළුවන්. 24ක් වුණාට වර්ෂ 10යි දැනට කලෙලි මංගල කරලා තියෙන්නේ. ඇත්තටම මේ සෞම්‍ය දැන් නර්තනය කියන දේ අපි ඒකේ විවිධ ස්වරූපයන් දැකලා තියෙනවා නේද? දැන් ටිකක් ඒවා නව්‍යකරණය වෙලා තියෙනවා. සමහර ඒවා වාණිජමය විදිහට නර්තනය ඉදිරියට ගිහින් දිනවා. මේ කොහොම වුණත් පාරම්පරික නර්තනය කියන්නේම ටිකක් ඒක සබහ දහමට ළඟ ඉරට හඳට මේ ගහකොළට පරිසරයට ටිකක් සමීප වෙච්ච ඒවත් එක ඉදිරියට යන කලාවක් නෙනේ. ඒ නර්තනය තුළ ගොඩාක් ඒ සමීපභාවය තියෙනවා. සිරිත් විරිත් අදහනවා. ඒ වගේම මේ ගොඩක් ඇදහිලි විශ්වාස තියෙනවා. ඒ දේවල් එක්ක තමයි අපි කියන්නේ ආධ්‍යාත්මිකව බැඳිලා කරන්නේ. ඉතින් ඒ නිසා මේ පාරම්පරික නර්තන ශිල්පියක් විදිහට ඔබ අද අපිත් එක්ක එකතු වෙනකොට අපිට ඇත්තට මේ ඒක දැනෙනවානේ. මේ දරුවන් සහ ඒව දකිනකොට ඒ හැඟීම දැනෙනවා. ඒක ටිකක් වෙනස් කියලා අපිට තේරෙනවා. ඉතින් ඔබට ඒ ලැබුණු ආభాෂය පොඩ්ඩක් මතක් කරමුද? ඔව්, දැන් අපි අතීතයේ ඉඳගත් ඉගෙන ගත්තොත් ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන් අපි ගින්දරට පවා වැඳපු කට්ටිය දැන් ඉරහඳ සෝලං හැම දෙයකම අකුණට පවා අපි මිනිස්සු වන්දනාමාන කරා. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ ගිනි මැලයක් වටා දැන් අපි දැන් නම් ගෑස් එකේ උයාගත්තා කෑවා. දැන් එහෙම නැහැනේ. දඩයම් යුගයේ එන්න පුළුවන්. ඒක පොලුස්සාගෙන කන්නේ. එතකොට ගැහෙනු කට්ටිය කරන්නේ එයට මේ සහයෝගය දෙන පිරිමියා ඒ වටා චලනයේ දක්වලා නටනකොට තමයි නර්තනයේ චලන එකතු වුණා කියන්නේ. එතකොට ලී මුගුරු දෙකක් අරගෙන වාදනය කරා කියන්නේ පුළුවන්. කටින් ශබ්ද. එතන එවෙන් ගායනය ආවා කියන්නේ. එතකොට මේ ඇදහිලි විශ්වාසත් එක්කම මේ කලාවට සෑහෙන මේ හැමෝගෙම හිතේ තියෙන හෘදයාංගම භක්තියත් එක්කම ඉදිරි තෝතැන්නක් විදිහට කලාව පිට අරගෙන යන්න මේ පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි. දැන් මේ ඔය ලංකාවේ නර්තන ඉතිහාසය ගැන කතා කරද්දී ඔබතුමිය දන්නා විශයක් විදිහට අපි ඔක හදාරද්දී අර මහාවංශයේ පවා විජයරජතුමා ලංකාවට එනකොට නටන ගායන ශබ්දයන් නැසුණයි කියලා කියවෙනවනේ. දැන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා එතකොට අපේ නර්තන සම්ප්‍රදායට. එතකොට ඉතින් ඒක අපි දන්නේ උඩ රටද පහත රටද සබරගමුද කියලා පසුවරනේ ඔක සම්ප්‍රදායන් විදිහට වෙන්නේ. දැන් ඔබතුමිය අර තවත් පරපුරකට මේ ශිල්පය දානය කරනවානේ, ලබා දෙනවානේ. එතෙන්දී අර හිසවෙස් නර්තන ශිල්පියෝ ගැන කතා කළා. කලෙලි මංගල්‍යය ගැන අපි පහදලා දෙමු. කොහොමද මේ වෙස් තියනවයි කියන කාරණය කොහොමද වෙන්නේ කියලා. ඒක බොහොම වටිනවා. මේකේ තියෙන ගරුත්වය කෙනෙක්ට අදහගන්න. දැන් අපි ඕනම කෙනෙක් බෞද්ධ ආගමක වෙන්න පුළුවන්, කතෝලික වෙන්න. නමුත් මේ මුළු ලෝකවාසී හැමෝම බෞද්ධ ආගමට හරිම නැඹුරුතාවයක් තියෙනවා. එතකොට පිරිත් නූලකින් පිරිත් හොයකින් අපි කොතෙක් දෝ ආරක්ෂාවක් අපේ හෘදයාංගම විශ්වාසයක් තියෙනවා. එතකොට අපි මොන හරි විභාගයකට ගියත් අපි බෝ අත්තක පණුරක් ගැට ගන්නවා. එතකොට මේ බුදුන්ගේ දේවල් ඉහ තියන්න මොනතරම් අර දිය යට රබර් බෝලයක් තියන්න බැහැ වගේ පින මිස්මතු වෙනවා. ඒකත් එක්ක ලැබෙන වරප්‍රසාදයක්. මේක දැන් වර්තමානයේ පොඩක් වියදම වැඩි. නමුත් ඉතින් මේක කියන්න තේරෙන්නේ නැහැ. ඒක මට මාරම ලොකු මේ වාසනාවක් දරුවන්ට. එතකොට අර කොත තියෙනවා ඉහත, ඒ තියෙනකොට පායින් පත තියෙනවා, වෙස් තට්ටුව තියෙනකොට. මේ ඔබතුමී කියන්නේ මේ වෙස් ඇඳුමේ තියෙන දේවල් ගැන කෙනෙක්ට නොතේරෙන්නට පුළුවන්නේ. කොත කිව්වේ වෙස් තට්ටුව උඩින් තියෙන. ඔව්. එතකොට දැන් ඉස්සලම අපි චාරිත්‍ර කරනකොට මෙයා සියලුම පිළිහුරු ಜಾති වලින් වැළකීලා හරියට තෙමස් පූර්ණව ඉන්න ඕන. වෙජිටේරියන් වෙන්න ඕන. මාස තුනක් පිළිහුරු ಜಾති වලින් තොර වෙලා ඉන්න ඕන. එතකොට මෙයා එතනින්ම පිරිසුදුතාවය ඇති වෙනවා. එතකොට මෙයාට අර දොහුවිලි බැඳිච්ච සපත්තු දෙකක් පොලිෂ් කරා වගේ. අපි දැන් පොලිෂ් කරාම ඒක ගොඩක් හරි උපමා වෙනවනේ. ඒ වගේ මේ අර දරුවව සියලුම පාසරම ගොඩසරම ඉඳන් පද හතට යනකම් යක්කන මාවැන්දුම දක්වාම මංගලම් දක්වාම ගුරුවරයා සෑහෙන කැප වෙලා මෙයාට ශිල්පයේ සියලුම දේවල් දෙනවා. ඒකත් දරුවගේ වාසනාව. එතකොට දෙමව්පියොත් මේකට මැදිහත් වෙලා මේ දේවල් කරන්න නැකත් ජන්මපත්‍රය අනුව එයාගේ උපන් නැකතත් එක්ක ගුරුවරයාගේ නැකතත් එක්ක ගලපලා තමයි මේ දේවල් සිදු කරන්නේ. නැකත් මූලික වෙනවනේ. නැකත් මූලික වෙනවා. එතකොට මේගොල්ලෝ පේවෙන්න ඕන. මම අනිවාර්යයෙන්ම අපිට දැන් අපි රන්කොත් එහෙරි තමයි මම බෝධි පූජා තියන්නේ. තියලා ඒගොල්ලෝ පේ කරනවා. ඒකලා හිස වෙස් තියන කලින් අර ස්නානය කරන එකේ ඉඳන්ම හිස වෙස් තියන දාක් තියෙන උසෑන ලොකු චාරිත්‍ර ගොඩක්. ඒ ටික පිළිවෙලින්ම කරලා දෙමව්පියන්ට මහන්තරාවෙන් වහලා තමයි අනතුරු අන්තිමේටම දකින්න ලැබෙන. එතකොට
ඉන්න රජ කෙනෙක් වගේ සෞම්‍ය නම් ඒක අත් විඳලා තියෙනවන්නේ විශේෂ අවස්ථාවක් වෙනවා කෙනෙකුට නැතිනම් අර කුඩා අවදී ඉඳලා ශිල්පයේ හදාarලා ඒක අර ශිල්පීයත්වයට ඔසවා තැබීමක් වගේ දෙයක්නේ හිස වෙස් බැඳි නර්තන ශිල්පියෙක් බවට පත් වෙනවා කියන්නේ ඉතින් එවැනි දූපුතුන්ගේ තවත් රැඟුම් අපිට අද නුගසවෙන්නේ දකින්නට පුළුවන්